සම්ප්‍රේෂණ ක්‍රියාවලිය පිළිබඳවත් කතා බහ කරනකොට මේ වෙනකොට ගිය දවස් දෙක තුන වගේ කාල සීමාවක් ඇතුළත මේ නබෝ කාලිකදී ලංකාවේ කතාබහක් නිර්මාණය වෙනවා මේ කොරියානු සේවකයන්ට මේ රත්තරන් සම්බන්ධව ගැටලුවක්. මම හිතන්නේ මොනවා හරි මේ ඒ පිළිබඳව යම් කාරණාවක් ඔබට සඳහන් කරන්නට ඇති. එතකොට වැඩිම පිරිසක් තමන්ගේ රැකියාව කරන ලංකාවෙන් පිටත්වල ගිහලා රැකියාව කරන කොරියාවේ, ඒ වගේම තමයි අපි දන්නවා හොඳාකාරවම ලංකාවේ නායෑමක් වුණත් ලංකාවට කොරෝනා වතුරක් ආවත් එහෙම නැත්නම් ලංකාව මොනම හෝ කියන ස්වභාවික ආපදාවකට ගොදුරු වුණත් මෙන්න මේ කොරියාවේ ඉන්න පිරිස අපිට විශාල වශයෙන් උදව් කරනවා, විශාල වශයෙන් තමන්ගේ මුදල් ලබා දෙනවා. මේ කියන ක්‍රියාවලින් හැම එකක්ම ඔවුන් ඒ රටේ ඉඳන් කරනවා. හැබැයි මේ අර මේට සති දෙකකට වගේ උඩදී යම් ප්‍රශ්නයක් එනවා. ලංකාවේ රාජ්‍ය අමාත්‍යවරේ කොරියානු දේශයේ සංචාරය කළා ආවට පස්සේ යම් ආందోళනාත්මක ප්‍රකාශයක් කරනවා. ඉතින් ඒක කොරියානු රටේ සේවය කරන අපේ කොරියානු ශ්‍රී ලාංකිකයන් විසින් කොයි ආකාරයටද බාරගත්තේ සහ මොනවද ඒ සම්බන්ධව ඔබට කතා කරන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම ඒක මට විවිධ අන්දමින් අර්ථකථනය කරන්න පුළුවන්. කොරියාවට ඇත්ත වශයෙන්ම රාජ්‍ය අමාත්‍යවරයෙක් කියන්නේ අනිවාර්යයෙන්ම මනුෂ්‍ය නානායක්කාරය ඇමති තුමා ආවා. ඉතින් ඒකම අපි කියනවා අපි දේශපාලනය වශයෙන් මේ පක්ෂේ කියලා නෑ. නමුත් මේ අපේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බාරව ඉන්න කම්කරු අමාත්‍ය හැටියට විදේශ සේව ශ්‍රමික කම්කරු අමාත්‍යවරයා හැටියට විශේෂ බාර අමාත්‍ය හැටියට ඉතින් එතුමා අපේ කාර්යාලයටත් ආවා. අපි එතුමා ගිහිල්ලා හම්බෙන්න ඕන තැන් වලට ගිහින් හම්බ වුණා. ඉතින් එතන ගිහිල්ලා අපේ පෞද්ගලික දේවල් ඉදුවේ නැහැ. නමුත් මේ අලුතෙන් එන්න කට්ටිය, මේ වැඩ කරන කට්ටියගේ සේවය කරන කට්ටියගේ විවිධ ප්‍රශ්න ගැන කතා කළා. අපි අපේ ප්‍රජානායකයොත් එක්ක එකතු වෙලා හැමදේම කරේ. අපේ පෞද්ගලික දේවල් කතා කරේ නැහැ. නමුත් සමාජයේ විවිධ අදහස් දරන කට්ටිය අපිට දෝෂාරෝපණය කළා. මෙහෙම අපි කඩේ ගියා, මේ විදිහට ගියා කියලා. නමුත් ඒ හැම එකටම අපි එකින් එක අපි කතා කරලා කිව්වේ මේ අපි මේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගැන කතා කළා කියන එක තමයි. ඉතින් ඒකම මම හිතන රංජිත් සියඹලාපිටිය මුදල් ඇමතිතුමා කියලා තිබ්බේ කැරට් 24 රත්තරන් ආභරණ රැගෙනීමට නොහැකි කියලා ලංකාවට. ඉතින් අපි ඒක අදාළ ආයතනත් එක්ක කතා කරලා බැලුවාට පස්සේ ඒ අදාළ ගැසට් පත්‍රයක් බැලුවාට පස්සේ කොරියාවේ හෝ වෙනත් ශ්‍රමිකයන්ට අදාළ නොවන බව තමයි සඳහන් වෙන්නේ. කැරට් 24 හෝ ඒ අදාළ රන් ආභරණ පළඳවගෙන එන එක සම්බන්ධව ශ්‍රමිකයන්ට විදේශගත ශ්‍රමිකයන්ට අදාළ වෙන්නේ නැහැ. මොකද ඒක මං හිතන්නේ ඊයේ පෙරේදාත් අපි දැක්කා කැරට් 24 රත්තරන් ආභරණ ව්‍යාපාර විදිහට වංචනික විදියට ගෙනන කට්ටිය ඉන්නවා. ඒ අය තමයි මේ වැට බඳලා තියෙන්නේ. ලංකාවට ලැබිය යුතු විදේශ විනිමය එතින් නැති වෙන නිසා. නමුත් අර ගොඩාක් කට්ටිය මේක වෛරල් වුණා. කරට් 24 ඇයි දාන් ඉන්න බැරි, ඇයි අපි ලංකා ඩොලර් යවන කට්ටිය ශ්‍රමිකයන් මේ වෙලාවේ. ඉතින් ඒ නිසා ඒ කතාව ඇත්ත වශයෙන්ම ඒ ශ්‍රමිකයන්ට අදාළ නොවන බව පැහැදිලිව සඳහන් කරමු නිසා එතන කිසිම ගැටලුවක් වුණේ නැහැ. එහෙම වුණා නම් ඇත්තටම මේ සම්බන්ධව අපි ඇත්තටම කතා කරනවා. මොකද අපේ ශ්‍රමිකයන්ට අදාළ ප්‍රශ්නයක් නිසා. නමුත් එහෙම ගැටලුවක් නැහැ කියලා තමයි රජයෙන් ප්‍රකාශ කළේ. එන ගැටලුවක් නැහැ. ඔව්, දැන් එතකොට ඔබතුමා ප්‍රකාශ කරන විදිහට මේ එය දැනට කොරියාවේ සේවය කරන අපේ පිටසර ගැටලුවක් නොවේ කියන කාරණාව පිළිබඳව ඔබ සඳහන් කිරීමක් කරනවා. එතකොට මේ කියන කාරණාව නිල වශයෙන් ඔබට දැනගන්න ලැබුණු කාරණාවක් එසේ නැතිනම් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරපු කාරණාව මත පදනම් වෙලා ඔබ ප්‍රකාශ කරන කාරණාවක්ද? පෞද්ගල වශයෙන්ත් අපි අදාළ මනුෂ්‍ය නානකර ඇමතුමාට දැනුවත් කරලා සහ අපි අපේ ඉල්ලීම සහ අපි මේ පැහැදිලි කිරීම ඉදිරිපත් කළා. එතුමාත් ප්‍රකාශ කළේ විදේශගත ශ්‍රමිකයන්ට ඒක අදාළ වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක අපිට අදාළ වෙන්නේ නැහැ. ඔව්, නැග එතකොට මේ අපි ගැටලු යොමු කරන්නට කියලා පිරිසට මතක් කරලා තියෙනවා Facebook කරා. අපිට යම් ගැටලුවක් යොමු වෙලා තියෙනවා. 2022 කොරියන් විභාගය කරපු අයට කොරියානු රාජ්‍ය බල පිටත් වෙන්නට කොහොම අවස්ථාවක් කවදා වගේ අවස්ථාවක් ලැබෙයිද කියන කාරණාව මම හිතන්නේ ඔබට මේට නිශ්චිත පිළිතුරක් ලබා දෙන්නට හැකියාවක් ලැබුණත් මේ බලාපොරොත්තුෙන් ඉන්න පිරිස ඒ ගැටලුවට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. 2022 වර්ෂයේ කොරියානු භාෂා විභාගය
ඔව් දැනට 2018 19 වගේ එක්සෑම් කරපු කට්ටිය කොරියන් විභාග ලියපු කට්ටිය එනවා. ඉතින් 2022 විභාග ලියපු කට්ටියට අනිවාර්යයෙන්ම ලබන දැන් මේ මේ කෝටා එකේදීත් මම හිතන්නේ ගොඩක් ඇග්‍රිමන්ට් ප්‍රමාණයක් සේවා විසින් ප්‍රමාණයක් ලංකාවට ගියා. ඉතින් බොහෝ විට 2023 මුල් කාර්තුව වෙනකොට කොරියාවට එන්න ලැබේවි අදාළ සුසුකම් සපුරු සියලු දෙනාටම.